BCI Campus ව්‍යාපාර කළමනාකරණය තොරතුරු තාක්ෂණය දැන් බහිදුම් කරන්න. Business Management, IT, English ඉගෙන ගන්න හොඳම තැන AIC Campus. පොලිසිය පැවසුවේ ජූලි මාස 14 වෙනිදා ජනාධිපති කාර්යාලයට සාපරාදී අයුතු ඇතුළු වීම, අයුතු ජන රාශිය කැරලි ගැසීම, රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, අඩත්තෙට්ටම් කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත දමිතා අබේරත්න මහත්මිය අත්අඩංගුවටගත් බවයි. කොළඹ උතුර කොට්ටාෂ අපරාධ විමර්ශන අංශය අද ඇය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. දමිතා බේරත්න මහත්මියට දැනුම් දෙනවා බොරලැස්ගම් පොලිසිය මගින් 2022/9 ඒ කියන්නේ හෙට දවසේ කොළඹ උතුර කොට්ටාෂ අපරාධ විමර්ශන අංශයට ඇවිල්ලා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්න කියලා. එහෙම තියෙනකොට ඊයේ හවස දියත උද්‍යානයේ ඉදිරිපිට තිබිච්ච විරෝධතාවයෙන් පස්සේ ඒකට සහභාගී වෙච්ච දමිතා බේරත්න මහත්මියව රතගාලේදී හරියට නිකන් ත්‍රස්තවාදියෙක්ව අල්ලගන්න හදනවා වගේ බරපතල ගණයේ අපරාධකාරණියක් අල්ලගන්න හදනවා වගේ පොලිසිය ඇවිල්ලා ඒකේ රතේ වට කරලා ඇය වත්තඩංගුවට ගන්නවා. හැබැයි පැය දෙකක් විතර වගේ අපිට හොයාගන්න බැරි වුණා දමිතා ඉන්නේ කොතනද කියලා. මොකද අපි එක CID විමසීමක් කරා, පොලිසිය වලින් විමසීම් කරා. හැබැයි ඒ කිසිම තැනකින් කිව්වා අපි නෙමේ ගත්තේ කියලා. අන්තිමට පැය දෙකකට විතර පස්සේ තමයි අපිට හැකියාව ලැබෙන්නේ දමිතා බේරත්න මහත්මිය අත්අඩංගුවට අරගෙන තියෙන්නේ කොළඹ උතුර කොට්ටාෂ අපරාධ විමර්ශන එකකින් කියලා අපිට දැනගන්න ලැබෙන්නේ. අද දේශපාලනයට අවශ්‍ය වෙලා තියෙන්නේ මොකක්ද? අද බලනවා දමිතා බේරත්න මහත්මියට යම් යම් සිද්ධි පටලවලා ගරු අධිකරණයට කරුණු වාර්තා කරලා ඇයව බන්ධනාගාර කිරීම ඇතුලේ බලාපොරොත්තු වෙනවා අරගලයට සම්බන්ධ ක්‍රියාකාරිකයෝ දැන් අධෛර්ය වෙයි කියලා. ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මිය කොළඹ උතුර කොට්ටාෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට කළු හෝරාව නමින් සංවිධානය කර තිබූ සාමකාමී විරෝධතාවකට සහභාගී වී සිටි අතරතුරයි. ඇය එහිදී රැස්ව සිටි පිරිසද ඇමතුවා. මං හිතනවා මෙතනින් එහාට මේ රටේ මිනිස්සු මේ පාට පක්ෂවලට ගැති වෙන එක පැත්තකට විසිකලා දාලා රට වෙනුවෙන් නැගිට්ටේ නැත්තම් මේ තක්කඩි මේ පල් හොරු ආපහු ඇවිල්ලා ඉඳගන්නවාමයි. ආරුණික විල්ලන්නේ එකට ඉඩක් දෙන්න එපා. අදත් කළු හොරාවට බයේ වෝටර් කැනන්ස් ගෙනල්ලා අන්න අතන පොලිසිය ඉන්නවා. එච්චර බයද අරගල කරුවන්ට? එහෙම බය වෙන්න ඕනේ. මොකද හොරා කාපු එවුන්ව රකින්න තමයි ඒ ඇවිල්ලා ඉන්නේ. ඒ ඇවිල්ලා ඉන්නේ මේ අහිංසක අරගල කරුවන් රකින්න නෙමෙයි. රටේ මිනිසුන්ට වගකීමක් යුතුකමක් තියෙනවා. නැගිටින්න තමුන්ගේ අවම මානව හිමිකම් ටික දිනා ගන්න. නැගිටිමු අපි මේ අරගලය දිනනතුර හැරෙන්නේ අපේ අරගලයට ජය වේවා. අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිසිය දමිතා අබේරත්න මහත්මියව ඊයේ රාත්‍රී 8:30ට පමණ මුලින් රැගෙන ගොස් තිබුණේ මෝතර පොලිස් තහනේටයි. පැය දෙකකට ආසන්න කාලයක් එහි රඳවා සිටි ඇය රාත්‍රී 10:30ට පමණ කොටුව පොලිසියට රැගෙන එනු ලැබුවා. අධිකරණයට ඉදිරිපත් කරන තෙක් ඇය රඳවා සිටි කොටුව පොලිස් තහනේට පැමිණි විපක්ෂ නායක සදී ප්‍රේමදාස මහතා සහ නීතිඥ වරුන් සිවිල් ක්‍රියාකාරී නැතුළු පිරිස් දමිතා අබේරත්න මහත්මිය වෙනුවෙන් සිය සහාය පළ කළා. වේදිකාව ටෙලිනාට්‍ය හා සිනමාව එක ලෙස ජයගත් දමිතා අබේරත්න මහත්මිය දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. රංගන භූමිකාවෙන් ඔබ්බට ගොස් සමාජ ක්‍රියාකාරණයක ලෙස කටයුතු කළ ඇය පසුගිය කාලේ විවෘතව අදහස් පළ කළේ පීඩාවට පත්ව සිටින ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග